डीटेल्स चिप्रीडेकिंग මේ ඒ ඩීටේල්ස් චිප් රීඩර්කින් ගත්ත හැකි දැන් මෙයාගේ මේ කන ටැග් එක වැටුණා අර චිප් එකට මේ චිප් රීඩර් ගල්ලලා ඔක්කොම ඩීටේල්ස් ටික ගත්ත හැකි දැන් අපි මෙයාගේ දැන් 10652 නම්බර් එක දාන්න දැන් මේක නම් සතු ටිකක් හින්දා අපිට තියෙනවා ලොකු හර්ඩ් එකක් ඉන්න ෆෝන් එක මේ සතා ගැන වෙනම ඩීටේල්ස් අපිට මතක තියෙන්නේ නැහැ අපි රෙකෝඩ් කරලා තියෙන නම්බර් එක ඇත්තටම යන්න අවස්ථාව හම්බුණා මං කැමති නෑ අතරම මං ආසයි සත්තුත් එක්ක ඉන්න මං එහෙම ජොබ් එකකට ගියත් මං යන්නේ සත්තු එක්ක ඉන්න පුළුවන් එකට තමයි යන්නේ මොනම හරියක් ඒ කියන්නේ ඔසර කැන්ඩල් ඔෆිස් එකක ගිහින් ඉඳගෙන ඉන්න ඒක ඇත්තටම මං හරියට කැමතියි පැටියව දානවානේ අම්මට ඔව් කිරි බොන එතකොට දන්නේ පැටියක් කිරි කොච්චර ප්‍රමාණයක් බොනවද පැටියට කොච්චර ප්‍රමාණයක් පේනවාද කියන්නේ අපි දන්නේ නැහැ සමහරක් විට දැන් කිරි ගොඩක් වගේ පෙන්වනාට කිලි ලීටරයක් වගේ පොඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන් පැටියට පෙවෙන්නේ නේද එහෙම නැත්නම් කිලි ලීටර 4ක් 5ක් එක වේලකට එහෙම පෙවෙන්නත් පුළුවන් අපි සාමාන්‍යයෙන් පැටියෙක්ට දෙන්න කියන්නේ හොඳට දැන් මේකෙන් ආදායමක් හම් වෙනවද बलापुरुम विजय सुंदर नंगी दिनी रंगी अभी कथा कर मतगत यूट्यूब चैनल सब्सक्राइब कर सब्सक्राइब कर එවගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න තමයි කරන්න අපි යමු වීඩියෝ එක. ඉතින් ඔන්න අපිත් එක්ක එකතැනලා ඉන්නවා දිනිති නංගි ආයුබෝවන්. ඉතින් අපි ඇය ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉමු. ඇයි මේ වගේ ව්‍යාපාරයකට ඇයි සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මොකද්ද ඔයාට කියන සුදුසුකම කියන්නේ අපිට මේ ව්‍යාපාරය. මම ඒකට ඇඩ්වර්ටයිස් කරේ. ඇත්තටම ආසයි. සත්තන්ද ආසයි. කියන්නේ කිරිගවෙන් ආසයි. එහෙනම් සත්තපාන කිරිවල ඩිස්කවුන්ට් එකක් දෙනවා. कैम दिन सीएल खुला गेट गल ඉතාලිය ආලට උන් විදිහට ඇවිදලා ඉන්න පුළුවන්. ඒ ඉන්නේ ආලද අපි කුඩු ගාලම අම්පුච්චනවා. ඒ කියන්නේ මාස 3න් 4 වෙනකම් අන්දක පුච්චනවා. කියන්නේ අර දීහෝන එකක් තියෙනවා. ආහා. ඒකෙන් අන්දේක අර එන්න බඩ් එක අන්දේක දැන් චූටි වටෙද්දි ඒන එක කියන්නේ අපි මේ හෝන් බඩ් එක කියනවා. ආහා. ඒක අපි දීහෝන එකකින් කියන්නේ බවුත් එකක් වගේ. ඒකෙන් පුච්චලා අයින් කරනවා. එතකොට මෙයාලගේ ලොකු වෙද්දි මේ කෙනෙක්ව තන්නේ. එතන ඉන්නවා. दाला
හැටෙන් උතර ආයි බෙහෙත් දෙනවා ඊළඟ පැතිය හම්බෙන්න. ඒ කියන්නේ මෙයාලා මද ලක්ෂණ පෙන්නලා ඒ මද ලක්ෂණ පෙන්වුවාට පස්සේ පළවෙනි මද ලක්ෂණ පෙන්න කොහම අපි සාමාන්‍යයෙන් ඒ AI කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගමේ භාෂාවෙන් කියනවා නම් බෙහෙත් දෙන්නේ නැහැ. මොකද මෙයාගේ ලගේ ගර්භාෂය හැදෙන්න ඕනේ දැන් පැටිය දාලා. ඊළඟ පැටිය ආයි ගර්භාෂය ඇතුළේ හැදෙන්න ඕනේනේ. එහෙනම් මෙයාගේ ගර්භාෂය ඩෙවලොප් වෙන්න ඕනේ. එහෙනම් අර පළවෙනි හීට් එකට මේ AI කරන්නේ නැහැ පැටිය දාලා. ඒකල දෙවෙනි හීට් එකට ඒ කියන්නේ දවස් 45 පැන්නාම එන හීට් එකට මෙයාලා අපි AI කරනවා. එතකොට ඊළඟ පැටිය නම් වෙන. ඒකල ඒ පැටිය හම් වෙන දැන් පැටිය බඩේ හැදෙද්දී පැටියට මාස පිරෙනානේ මාස 4 5 6 එහෙම. එතකොට පැටියට මාස 7ක් පිරෙද්දී දැන් බඩේ දැන් මෙයාලගේ පැටිය දාන්නේ සාමාන්‍යයෙන් දවස් 285. 85 කියන්නේ මාස 9 හමාරකි. එතකොට මේ මෙයාලගේ මාස 7ෙන් 7 හමාරෙන් වගේ අපි මෙයාලගේ කිරි නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟට සතා වර්ධනය වෙන්නේ නැහැ. එයාගේ ඊළඟ කිරිමොරේට සතා ලෑස්ති වෙන්න ඕනේ ඉන්න එයාවත් මාස 7ෙන් ඉඳන් ඩ්‍රයි කරනවා. දැන් මෙතන ඉන්න එහෙම ඩ්‍රයි කරපු අයත් ඉන්නවා. කිරි ගන්න අයත් ඉන්නවා. ප්‍රෙග්නට් මාස 2 3 අයත් ඉන්නවා. පැටව දාපු අයත් ඉන්නවා. මෙතන ඉන්න ඔක්කොමලාම මේ පියෝ බ්‍රීඩ්ස් එකක්වත් නැහැ. කියන්නේ පියෝ බ්‍රීඩ්ස් කියන්නේ ජර්සිවත් ෆ්‍රීෂියන්වත් ඒ වගේ බ්‍රීඩ්ස් නැහැ. ඔක්කොම ඉන්නේ මේකේ ජර්සි ෆ්‍රීෂියන් ක්‍රොස්සය. ඒ කියන්නේ ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය වගේ ප්‍රදේශවල පියෝ බ්‍රීඩ්ස් ඇති කරන්න පුළුවන්. ලොකු කිරි ප්‍රමාණයක් ගන්නේ නුවර දිස්ත්‍රික්කේ. දැන් මේ සුට්ටක් ප්‍රශ්නේනේ. එහෙනම් ෆ්‍රීෂියන් වගේ පියෝ බ්‍රීඩ් එකක් ඇති කරලා එයාලගෙන් අපිට පැටව ගන්නවත් ලොකු කිරි ප්‍රමාණයක් ගන්නවත් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් මේ ඇති කරන්නේ මේ ඇතරම ඉන්නේ මේ 2017 මේ ශ්‍රීලන්දනින් මෙහෙට ගෙන්නපු සෙට් එක 2017. එතකොට මේ එයාලා තමයි මේ ගෙනේ නිව්සීලන්දනින් ගෙන්නපු සෙට් එකම තමයි මෙතන ඉන්නේ. පස් දෙනෙක් ඉන්න අපි ආයි අලුතින් මේකට මේ රිප්ලේස් කරපු අය. ඒ කියන්නේ මේකෙන් කට්ටි අයින් කළා. වයසට අද දැන් පැටව අපි සාමාන්‍යයෙන් පැටව 6ක් වගේ දැම්මහම අයින් කරනවා. එයාව මේ ෂෙඩ් එකෙන් අයින් කළා. අපි නම් කරන්නේ මේ කියන්නේ ගමේ හදන කාට හරි ඔය තනියෙන් සත්තු හදන්න එයාලට විකුණනවා. ඒකල දැන් අපි පැටව ඉන්නානේ. අතන පැටව ඉන්නා පැටව යාලා අපිට ඕනි විදිහට මේ ආදා ගන්න. එයාලගේ චූටි කාලේ මම පුත් කියලා එයාලා හරි වයසට ආවට පස්සේ ඒ අයි කළා. ඒක හරි ගියාට පස්සේ මේ ෂෙඩ් එකට දානවා. ෂෙඩ් එකට දාලා මෙයාලත් එක්ක දානවා. මෙහෙම එක්කෙන මෙහෙමයි නේද? දැන් එතකොට මට බන් දෙක මෙයාලගේ ටැග් එක පාට වෙනස්. මෙයාගේ තියෙන්නේ කහ පාටයි. මේ සතා ගැන වෙනම ඩීටේල්ස් අපිට මතක තියෙන්නේ නැහැ. අපි රෙකෝඩ් කරලා තියෙන නම්බෙක මේ සතා වඳුර ගන්න. ඒ කියන්නේ අපි AI කරේ කවද්ද, කාවින් එක කවද්ද තියෙන්නේ, මේ හැම දෙයක්ම තියෙන්නේ මේ නම්බෙකට තමයි. මෙයාගේ ඩීටේල්ස් රෙකෝඩ් වෙන්නේ. නෑ එතකොට මේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් විශේෂයෙන් කාන්තාව කිසි කෙනෙක් පැත්තෙන් ගිහිල්ලා සරලව කියන්නගෙන ඊට පස්සේ එහෙම ගිහින් එහෙම කාර්යාලයක සේවය කරන්න ඕනේ කියලානේ. සාමාන්‍යයෙන් එහෙමනේ ගොඩක් ගෑනු කට්ටිය නැත්නම් ගෑනු ළමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයා මොකද මේකට මේ වගේ එහෙම යන්න බැරි වුණේ? ඇත්තටම යන්න අවස්ථාව හම්බුණා. මං කැමති නෑ ඇත්තටම. මං ආසයි සත්තුත් එක්ක ඉන්න. මං එහෙම ජොබ් එකකට ගියත් මං යන්නේ සත්තු එක්ක ඉන්න පුළුවන් එකට තමයි යන්නේ.
රයිස් පොලිෂ් එක දැන් අපි මෙහෙ වීමෝල් වලින් ගන්න පුළුවන් ඒව අරගෙන ඒවයි එකට විටමින් එහෙම කලවම් කරලා සම්පූර්ණ ආහාර වලට තමයි මෙයාලට දෙන්නේ හරි ඒ කියන්නේ දැන් මෙයාලට ගොඩක් දැන් කිරි ගන්නවානේ කිරි ගන්න හින්දා මෙයාලගේ ඇඟට ගොඩක් විටමින් ආවා ඒ හින්දා ගෑම් එකට අපි විටමින් අමතරව කලවම් කරනවා දැන් අපි අංගු මෙයාලගේ තනකොළ हेम तम आ रही किरी गाने लाव दाने हेम नहीं මේ ෆීඩ් ඇලියකට කෑම දාද්දි මෙයාලා ඔක්කොටම එකම ගානටනේ කන්නේ සමහර ඉක්මනට කන අය ඉන්නවා සමහර ටික ටික කන අය ඉන්නවා එන්නේ මෙයාලගේ අපි කිරි ප්‍රමාණය වැඩි වෙන මෙයාලට ඕනේ පෝෂක ප්‍රමාණය වැඩි වෙනවානේ ඔව් ඒ හින්දා තමයි ඔයාලට මේ කිරි ගද්දි කෑම දාන්නේ ඔව් ඒකට අපි පාල ෆීඩින් කියන්නේ ඒකෙදී අපි කිරි ප්‍රමාණයත් එක්ක සතෙක්ට දැන් කිරි ලීටර් 10ක් ගන්න එක එක්කයි හතරක් ගන්න එක එක්කයි දෙන්න ඕනි ප්‍රමාණය වෙනස් වෙනානේ එතෙන්දි තමයි අපි මේ වෙනසට මේ වැඩිපුර ගන්න ඕනි කෙනාට වැඩිපුර ඕනි කෑම ටික දෙන්නේ 15 කිරි. ආ එතනදී කිරි ගද්දි නේද? තනකොළ වලට අමතරව මෙහෙ දැන් තනකොළත් එක එක වර්ග තියනවානේ අපිට හැමතැනම හොයා ගන්න පුළුවන් ගිනි ග්‍රාස් එක. ගිනි ග්‍රාස් එකට වඩා මෙයාට පෝෂණයෙන් ඉහළයි CO3 CO4 අයිස් මේක පචෝන් පචෝන් එක තමයි දැන් තමයි මේ දවස්වල නම් ගොඩක්ම දෙන්නේ අපි හා හා ඊට අමතරව බඩේ රින්ගු එකයි සුගර් ග්‍රේස් එකයි සුගර් ග්‍රේස් කියන්නේ ගල්ලි රින්ගු එකයි හා හා අපි බඩේ රින්ගුයි සුගර් ග්‍රේස්යි දෙන්න ගොඩක්ම මේ සයිලේජ් එක හදලා දැන් නම් සයිලේජ් එක නෑ ඉවරයි සයිලේජ් කියන්නේ අපි තනකොළ කල් තබා ගන්න වගේම පෝෂක මෙයාලට ඒකේ පෝෂණීය අගය වැඩි කරන්න ඒ කියන්නේ මේ මැෂින් එකම චොප් කරලා ඒකට මේ අර බැරල් වලට හොඳට තද කරනවා දාලා තද කරනවා ඒකට අපි මොලැෂස් ඒ කියන්නේ සාරි සීනි හරි සීනි දියවලා ඒ කියන්නේ බැරල් එකට ග්‍රෑම් 500ක් කිලෝ එකක් විතර වැටෙන්න මේ සීනි දිය කරලා දාලා හොඳට තද කරනවා තද කරලා මේ අර වාතය ඇතුල් වෙන්න තියන්න හොඳට සීල් කරනවා සීල් කරලා දවස් 14කට පස්සේ අපිට දෙන්න පුළුවන් මෙයාලට එතකොට ඒකේ පෝෂණීය අගය ඒ කියන්නේ ඒක ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවානේ මෙයාලට ඕනි එනර්ජි එක වැඩි කරගන්න ඒකින් ඒ පෝෂක ප්‍රමාණය ඒකේ සුවඳට මෙයාලා මේකේ ආහාර රුචිය වැඩි වෙනවා ඒ හින්දා තමයි සයිලේජ් එක දෙන්නේ එතකොට කිරි ගන්න සත්තුන්ට හොඳම ආහාරය තමයි සයිලේජ් එක ඒක අපි පොල් පුණක් දෙනවා නැත්නම් ඔක්කොම කලවම් කරපුව ඒ කියන්නේ ගවාහාර කියලා සාන්ද්‍ර ගවාහාර කියලා අපි මේක වෙළඳපළෙන් අරගෙන දෙන්න. ආහ්. පැටවගෙන කිව්වොත් අපි මෙයාලා නම් රිප්ලේස්මන්ට් ස්ටොක් එකට හදන්නේ. ඒ කියන්නේ රිප්ලේස්මන්ට් ස්ටොක් එක කියන්නේ මේකෙන් දෙවෙල කිව්වම මේකෙන් සත්තු අයින් කරද්දී එයාලා වෙනුවට ආදේශ කරන්න. ආදේශක මේ පට්ටිය. මේ මේකට හදන්නේ කියන මෙයා නම් මාස 5ක පැටි. හා හා. මෙයාගේ අපි අම්පුච්චල තියෙන්නේ මේ. ඔව්. මං ආට වෙල කිවනේ දම් පුච්චනවා කියලා. මේ තියෙන ඒ අර මේක බඩ් එක පුච්චල අයින් කරලා තියෙන්නේ. දැන් ඔයා දැන් ජොබ් එක කරන්නේ දැන් මේකමද කරන්නේ. එතකොට දැන් මේ මේකින් ආදායමක් හම්බෙනවද? ආදායමක් ගන්න පුළුවන් කියන්නේ අපි වෙනම ප්‍රොඩක්ෂන් එකකට යනවා නම් අපි දැනට කරන්නේ දැනට අපි කිරි දෙනවා කම්පැනි එකකට එච්චරයි. හ්ම්. යෝගට්
किरी प्रमाण मेतन अदन ग्रास चोकर రైస్ పోలిష్ ఎకై విటర ఆహా మేలడ విటమిన్ ఎక దన్ దాన్న హౌస్ ఎక దానో దెన వేల్ దెకక్ కిరి గాననే దెకిన్ ఎక వేలకది విటరై అపి విటమిన్ ఎక దెన్న మెతన సతాగే కిరి ప్రమాణం ఎక తమ మెతన పాలు ఫీడిన్ ఎకేది అపి ఫీడ్ కరన్నే దో కరన్నే తాత తమ ఇన్నే నేద ఆహా పాలరేక బలన్నే మిల్కింగ్ కరన్నే తాత ఆహా ఆహా ఇతను మే పాలరేక గాన పొడ్డక్ కియలా దెన్న అపిట పాలర్ ఎక కియన మెతన దెన్న పోర్టబుల్ మెషిన్ ఎక මේක සත්‍යගේ මේ ටීට් එකට ගහපන්න ප්‍රෙෂර් නේ ඔව් හා හා මේක අපිට දැනගන්න මේක මේක ස්විච් එක මේක ස්විච් එක ඔන් කරලා මේ වැකුම් පිරෙන ප්‍රමාණය මේ මීටෙන් බලාගත්තා යකි මේ නියමිත ප්‍රමාණයට වැකුම් පිරුණාම පස්සේ තමයි මේ සත්‍යගේ ටීට් වලට මේ කස්ටස් ගහන්නේ කල්පට බට මේකෙන් වැකියුම් එනවා මෙතන වැකියුම් ආවම මේ තියෙන්නේ මේ මේකට අපි ටීට් එක මේක මේ වුණාම ඒකෙදි මේ වැකියුම් එක මේක අර එක රිද්ම එකට මේක වැකියුම් පිරෙන එක රිද්ම එකට ඒ කියන්නේ අපි ටීට් එකේම අර අතින් මේවා කරන්නේ ඔව් නැත්නම් සාමාන්‍යයෙන් අර අදිනවනේ නේද එක දිගට වැකියුම් එන්නේ මේක එක රිද්ම එකට එන්නේ මේක ඇතුළට මේක අර ටීට් එක මිරිකෙන්නේ මෙහෙම එක රිද්ම එකට එක රිද්ම එකට එතකොට මේ වැකියුම් වෙන බටේ මේකෙන් එතකොට මේකෙන් වැකියුම් මැද්දි මේකෙන් කිරි ආවිලා මේ බටේ දිගේ මේ මේ සුදු පාට බටේ තියන්නේ ඔව් ඒක මේම ස්ටොක් ටැංක් එකට මේක ඒ බටේ දිගේ ඇවිල්ලා මේකට එනවා කියන්නේ හා හා හොඳට කරගෙන යනවා නම් රස්සාවක් කරනට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන් මේ සම්දි උපතක් වගේ දෙයක් තමයි මේකේ හා හා මේ කිරි වලින් ආදායම එනවා ඒ වගේම මේ ගොම सांद्र गवाहार किलो अभी ව්‍යාපාරයක් විදිහට පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මෙයාලගේ මෙයාලට අපි කන්න දෙන එකෙන් අපිට මෙයාලගෙන් කිරි විතරක් නෙවෙයි ගන්න පුළුවන්. මෙයාලගේ මේ කිරි මේ ඉවතර නම් මෙයාලා දාන ගොම ටික ගව මූත්‍රා ටික ඒ ටිකත් අපිට ගව මූත්‍රා වුණා නම් දියර පොහොරක් විදිහට අපිට යොදා ගන්න පුළුවන්. ගොම ටික අපිට කොම්පෝස්ට් හදන්න එහෙම නැත්නම් ගොම් පොහොර විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් කිරි වලට අමතරව අපිට ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට ඉතින් පැටව් අපි දැන් මෙයාලගේ පැටව් හැමදාම නෑ. දැන් පැටව් අපි ඔක්කොම තියාගන්න නෑනේ. පැටවුනොත් කිසි ප්‍රමාණයක් විකුණන්න आदायमी लाभ लाभ
මේක සංවර්ධනය කරනවා කියලා අමාත්‍යාංශ වලට වාහන වලට බැනර් වලට මේ මුදල් ගිය කියලා වැඩන්නේ මේ මේ ගොවියගේ අතට එන්න ගොවියගේ අතට එන්න මේ සාන්ද්‍ර ගවහර ලොකු මිලක් වෙනවානේ හ්ම් ඒ ඒකෙන් 150ක් රජෙන් දායකත්වයෙන් ලබා දුන්නා නම් පොඩක් වටිනවා භාගයක් වඩුම 125ක්වත් වෙනවා නේ ඒක ගොවියට ලොකු සහනයක් එහෙම යා සාමාන්‍ය මොනවා කියද කියලා සාමාන්‍යයෙන් එන්නේ ආවොත් එන්නේ මැස්ටයිටිස් එහෙම නැත්නම් මිල්ක් ෆීව කියන්නේ දැන් පැටිය දැම්මම පස්සේ මෙයාලගේ කැල්සියම් මැග්නීසියම් ඌණතාවෙත් එක්ක සතා දුර්වල නැහැ කියන්නේ අස්ථි දුර්වලල සතා වැටෙනවා එතකොට අපි කැල්සියම් මෙහෙණම් කරන්නේ කැල්සියම් සප්ලිමන්ට් එකක් දෙන එක එහෙනම් දීලා නැගිට ගන්න ආයි ඊළඟටනේ මැස්ටයිට් බුරුල් ප්‍රදාහේ ඒ කියන්නේ දැන් බුරුලේ කිරි අපි කිරි ගද්දි කිරි වලට කිරි අරගෙන නීට් එකට යම් කිසි බැක්ටීරියාවක් ආසාදනය වුණා ඒකේ බුරුල් ආසා ඒ බැක්ටීරියා ආසාදනය වීම නිසා බුරුල් ප්‍රදාහය දෙන සමහරක් විට ඒක අපිට මුලදී අඳුර ගන්න බැරි වුණොත් මේ පුඩුවේ දිමුමක් තිබුණත් රත් පාට ගතියක් තිබුණත් පිටින් බැලුවම අපිට මැස්ටයිටිස් හඳුන ගන්න බුණා. සමහරක් වෙලාවට ඒක පිටට පෙන්වන්නේ නැතුව අතුරුමාරක් වෙනවා සතාට උණ හැදෙනවා. එතන සතාගේ ඇඟ රත් වෙනවා. එයා පොඩ්ඩක් නොන්නේ ගහනවා වගේ අර සතාගේ මූණෙන් ඒ කියන්නේ ඌ බලපුවම අපිට සත්තු එක්ක මෙන්න ඉඳ ගෑන සත්තු ඉන්නවා අපිට හොයා ගන්න පුළුවන්. එතකොට මේ අපි ටීත් එකට බලනවා බෙහෙත් අපි බෙහෙත්ම ගන්න යූස් කරන්න බලන්නේ එහෙම නැත්නම් දවසට තුන් පාරක් හතර පාරක් විතර කිරි අයින් කරලා බලනවා ඒක නිකම්ම ඒ තියෙන ආසාදනයේ වෙච්ච බැක්ටීරියා ටික බොරුවෙන් අයින් කරලා අයින් කරලා ඒක අපිට වළක්ව ගන්න පුළුවන් කියලා බලනවා එහෙම බැරි වුණොත් අපි කිරි ටික අයින් කරලා මැස්ටිජෙට් කියලා බෙහෙත් එකක් තියෙනවා ඒක එක එක වෙළඳ නම් වලින් තියෙනවා මේ ඩියෝපාස් කියලා තියෙනවා ඒක එක වෙනද නම් වලින් තියෙනවා ඒක අපි 24න් 24ට දාන්න තියෙන එක තියෙනවා 12න් 12ට දාන්න තියෙන එක තියෙනවා මේ තුනක් බහලා ඒක හොඳ කරගන්න ඒක දෙන්න බලන අඩුයි වෙන විදිහට මේ නතර කරගන්න තමයි බලන්නේ ඒ සාමාන්‍යයෙන් එන්නේ කොහොමද ඒ බැක්ටීරියා එන්නේ සාමාන්‍යයෙන් මොනවාගේ හේතුවක් හින්දාද කිරි ගත්තාම කිරි ගත්තාම මෙයාලගේ පුඩුවේ විවර වෙලානේ තියෙන්නේ ඒ කිරි ගත්තාම පැයක් ඒ අතරතුරේ මොනවල කියන මොනවාරි ඉස දීජක් පුඩුවේ ඇතුලට යන්න අවකාශ ලැබි ඒ පැය ආබ්‍රුල ඉස්සලා හොදනා නේද දාලා තියෙන්නේ නේද? කිරි දාලා තියෙන්නේ. මේක අරගෙන මේකෙන් කරා වෙනා මේකෙන් ඇත්තටම තියෙන්නේ වතුර මේක. මේක කෝල්ලෙට ඇත්ත කිරි එක කෝල්ල. මේක තනිකර ෆ්‍රීස් වෙලා තියෙන්නේ. එතකොට මේ දවස් කොච්චර වෙලා තියාගෙන මුලන්ද? මේක අපි දවස් දෙකක් තිබ්බේ තියාගෙන. ඒ නරක් වෙන්නේ නෑ. ෆ්‍රීස් කරලා තනිකර අයිස් කැටයක් තනම තියාගන්න. ගම්වල කරන්නේ පැටියව දානවානේ අම්මට කිරි බොන්න එතකොට දන්නේ පැටියා කිරි කොච්චර ප්‍රමාණයක් බොනවද පැටියට කොච්චර ප්‍රමාණයක් පේනවද කියන්න අපි දන්නේ සමහරක් විට දැන් කිරි ගොඩක් වගේ පෙන්වනාට කිරි ලීටරයක් වගේ පොඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන් පැටියට පෙවෙන්නේ නේද එහෙම නැත්නම් කිරි ලීටර 4ක් 5ක් එක වේලකට එහෙම පෙවෙන්නත් පුළුවන් අපි සාමාන්‍යයෙන් පැටියෙක්ට දෙන්න කියන්නේ කිරි ලීටර 4ක්
වැඩි ප්‍රමාණයක් මෙයාට කිය. ඒ කියන්නේ පණුව අමාරුව ඒ වගේ බඩ යාම වගේ මේ ලෙඩ වෙන්න පුළුවන්. එතකොට තාතා දුර්වල වෙන්නත් පුළුවන් කිරි වැඩි ප්‍රමාණයක් දීවහම. හා හා. අර විදියට කිරි අඩු වුණත් එහෙම. මෙයාට හොඳම විදිය තමයි දැන් අපි දෙන්නේ මෙයාට සුපු බෝතලෙක. හා. අම්මගෙන් දවල බෝතලෙන් දෙන්න පුළුවන් නම්. ඔව්. ඒක තමයි හොඳ. මොකද අපිට එතකොට ප්‍රමාණයක් මන ගන්න පුළුවන්. मेला හැමදේම අපි ඇතුලේ වතුර දීලා තියෙනවා. කෑම මෙයාලට මෙහෙම ළඟට ගෙනත් දෙනවා. අපි දැන් මෙයාලව නිදා එළිය දාන්නත් දැන් මෙයාලගේ එළිය දැම්මම මෙයාලා විදිනවා. හදාගෙන කන්න ඕනේ. එතකොට මෙයාලගේ එනර්ජි එක වැය වෙනානේ. ශක්තිය වෙනවා. එයාගේ ඇවිදින එකටයි දැන් අවුවේ ගියාම එයාලට ස්ට්‍රෙස් ගොඩක් ස්ට්‍රෙස් දැන් එළියට දැම්මත් අවුවනේ. मेरा गोडा मैं लंगट गिना एनर्जी वेस्ट अलगेट गील वेस्ट एनर्जी एक अभी मैं अलग एनर्जी उदागर मेरे तिंगलते निष्पादन उदागर निष्पादन मेलाइटो मे अलगे चौपलाजी वेस्ट මේ මම කන්න දාන එකත් මේ එකනම් මෙයාලගේ අර එනර්ජි එක ගොඩක් වේස්ට් වෙනවා. අය පුළුවන් තරම් මේ ශක්තිය වැයන්නේ අපි ශක්තිය වැයන එක අඩු කරගෙන ශක්තිය රැක ගන්න තමයි ඒ ශක්තියත් ඒ වැයන ශක්තියත් අරගෙන එකනක් කිරි නිෂ්පාදනයට යොදා ගන්න තමයි. හා හා 24ක් වෙනකොට සමන්ගෙන කියලා महाराव आयत राज्य सुधर्म मास्या अमित प्रार्थना करना ऐ थिंक
අපිට මේ වැඩසටහන කරගෙන යන්න අද උදව් වුණා මේ වැඩස අතරම මේ වැඩසටහන කරගෙන යන්න මෙතන මේ තැන අපිට පෙන්වලා දුන්නේ කනිල් මල්ලි කනිල් මල්ලි තමයි මට මේ තැන කියලා ඔහු මේ වැඩේ කරන්න හැටි මේ මෙතෙන් එක් කරනවා ඉතින් ඔහුටත් ස්තුති ඒ වගේම දිනිති නන්දි ඒ වගේම ඇයගේ පියා කාලිංග මහත්මයා ඒ වගේම සහෝදරයෙක් නමක සහෝදරයෙක් තියෙනවා හා හා එයාලට सब्सक्राइब करना।